එතර තියෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. අපේ මුස්ලිම්, සිංහල, දෙමළ හැම දෙනාම එකතු වෙලා මේක මුලින් උපුටා ගත යුතුයි. මේ අවස්ථාවේදී මේක ප්‍රයෝජනට ගන්න සමහරු මම ජනාධිපති වුණොත් මම මේ ප්‍රශ්න විසඳනවා. ඇත්තටම පුදුම විහිළුවක්. අපිට මේ අගතිය නිදහස් වෙන්න නම් අපි අගතියට ඇදලා දාපු සංකල්ප මතවාදය නැයින් කරන්න ඕන. අපි විකල්ප කණ්ඩායමකට එකතු වෙලා විකල්ප කණ්ඩායම උත්තර අවශ්‍ය මේකට අවශෝෂණය වෙමින් තියෙනවා. බෙදීම කියන එක අපේ ජීවිත ඇතුළට ගේන්න දෙන්න එපා. කොයි වගේ ජන කොටස්ද මේවෙන් නැති වෙන්නේ? මුස්ලිම් වෙන්න පුළුවන් ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැති වෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝද නෑ, හොඳ උගත් දරුවෝ. ඔවුන් ඇයි මේ වගේ දේවල් වලට එහෙනම් පෙළඹුණේ? අන්න එතනයි හොයන්න ඕන. එහෙමනම් මෙතන කොයි හරි වැරද්දක් තියෙනවා. ආගමික අන්තවාදී කොටස් වලින් එන දෙයක්. එහෙමනම් තවදුරටත් අපිට මේ ආගම්වාදී ජාතිවාදී අපිට අවශ්‍ය නැහැ. පිරිසක් නැවතත් බලය ලබා ගැනීම සඳහා වැඩ කරමින් ඉන්නවා. මම හිතන්නේ අපේ මූලිකම වගකීමක් වෙන්න ඕනේ මේ සමාජයන් අතර සමගිය ඇති කිරීම සහ ඒ අන්තවාදී කොටස් මේවා උපයෝගී කරගෙන බලය ලබා ගැනීමට වැඩ කරන කොටස් පරාජය කිරීමත් අපේ වගකීම වෙන්න ඕනේ. මුස්ලිම් සමාජය, මුස්ලිම් ප්‍රජාව 100%ක්ම ලෑස්ති මේ ත්‍රස්තවාදී නැති කරන මොකද සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, වෙනත් ආගමික වෙන්න පුළුවන්. මේ ආගමික උමතුවෙන් පෙළෙන අය පුනරුත්ථාපනය කරන්න ආයතනයක් මේකේ පිහිටුවන්න.